අයිබෝන් සෙරන්ඩි ප්්‍රා් සිියට බ්නාලිකවට යල අදරින් පිළිගන්නවා ඔයාල මේ එකතු වෙන්නේ ක්‍රෝෂේ ගෙතුම් කලාවේ මූලික ගෙතුම් වර්ග එහෙමත් නැත්තම් ක්‍රෝෂයේ බේසික් සුගන්නන පාඩම් පෙළේ පළමුුවන පාඩමත් එක්ක කෘෂේ බේසික්වලට එන්න කලින් අපි බලමු මකද මේ ක්‍රෘෂේ ගෙතුම් කලාව කියන්න කියලා මේ කෘෂය කියන වච්චනය ප්‍රංශ වචනයක් මේගේ තනි ගිතුම් කටුවකින් කරන ගෙත්තම් වලට තමයිපි ක්‍රෂය කියන්නේ එතකොට ඔල දැකල ඇති කටු දෙකින් කරන මෙන මේ විදිහ ගෙතුම් ක්‍රමයක් ඒක වෙන මම ගෙතුම් ක්‍රමයක් ඒකට කියන්නේ නිිටිං කියලා අපි කැටියම් බලමු කෘෂය බේසික්ෂය කියන්නේ මූලික ගෙතුම් වර්ග යටතේ අපිට ඉගෙනගන්න තියෙන ගෙතුම් ක්‍රම මනවාද කියලා මේතියෙන්නේ ක්‍රෂය ගිතුම් කලා වෙ තියන මූලික ගෙතුම් ක්‍රම ලින්ි අපිබලමු ඇයි අපි මේ ගෙතුම් ක්‍රම ිගන ගන්න ඕනි එළඟට මේේටි ග ගත්තර පස්සෙ මොනවාද අපිට කරගන්න පුළුවන් නිර්මාණ කියලා. පැහැදිලියෝම කියන්න ඕනේ ඔයාලා මෙන්න මේ ගෙතුම් ක්‍රමටික හරයට ටිගෙන ගත්තොත් ඔය රට ඕනෑම ගෙතුම් නිර්මාණයක් කරගන්න අවශ්‍ය වෙන මූලික දැනුම ලබෙනවා. තවවිදිහකට කියනවානං මෙන්න මේ ගෙතුම් ක්‍රමවලින් දෙකක් හෝ කීපයක් පාවිච්චි කරලා අපිට ඕනෑම ගෙතුම් නිර්ණයක් කරගන්න පුළුවන්කම තියෙන. මූලි ෙතුම් ක්‍රමටක හොරුුණාට පස්සයයාලාට කරන්න තියෙන්නේ. ඒ ඒ නිර්මාණය සඳහාතියන පැටන්නක ඉගෙන ගන්නේ එක. උදහරණයක් විදිහට අපි ගනිමු සපත්තුවක් ගැතීම කියලා. මේ ඉගෙනගත්තු ගෙතුම් ක්‍රම සපත්තුවක ආවේනික හැඩිය මතු කරගන්න විදිහට ගලපන්නේ කොහොමද කියලා ඉගෙනගන්නේ එක තමයි අපි පැටන්න එක ඉගෙන ගන්නවා කියන්නේ. ඒක ොහලාට වීඩියෝ එකක් බලාගෙන කරගන්න පුළුවන්. ඒ පස්සේ විවිධ ඩිසයින්සුල සපත්තු කීපයක් දි පැටෙන් එක බලාගෙන හොඳ අවධානයෙන් ගොතන්න පුරුදු නාම ඔයාට අවශ්‍ය ලූ් ඩිසයින් එක සපත්තුවක් වුණ වලට තනිෝම හිතල ගොතාගන්න පුළුවන්කම ලැබෙනවා. මම පෙන්න්නන්නම් මම ක්‍රෂයකිතුම් කලා විගෙනගන්න කාලේ මූලික ගෙතුම් ක්‍රමටක ඉගෙනගත්තට පස්සෙකරපු පලවෙෙන නිර්මාණය මේක සරල නිර්මාණයක යන්න බැහැටි එකක් සංකීර්ණයි. නමුත් මම ක්‍රෂය ඉගෙනගන්න කාලේ මේ මූලික ගෙතු ක්‍රමටික විත්තරක් ඉගෙනගත්තර පස්සේ. ශෝල්ල එක කාගෙවත් උදව්හෝ පදෙස් නැතිවෝ පැටැන් එක බලාගෙන ම නීමම කරගත්තා මේ ශෝල්ල එක පයින ප්‍රස්ටිච් ෙමනැත් නම් අන්නාසි ගෙතුම කියන ගිතුම් රටව භාවිතා කරලා කරපු නිර්මාණයක් මේ පයින ප්‍රස්ටිච්චක නිර්මාණය කරලා තියෙන් නෙත් මෙන්න මේ ගෙතුම් ක්‍රම කීපයක් එදාගෙන තමයි. ඉතිං ඔයාලට මම මේ පෙන්නුේ අවධානයෙන් ඉගෙනගත්තොත් ඔයාලටත් තමන් කැමති ලස්සන නිර්මාණ පහස්ුවෙන් කරගන්න පුළුවන් කියෙන එකයි දැන් අපි බලමු මූලික ගෙතුම් ක්‍රම ගැන ඕනෑම ගෙතුම් නිර්මාණයක් ආරම්භ කරන්නේ එක්කො මෙන්න මේ වගේ මැජික්‍රීං එකකින්. එහෙමත් නැත්නම් මේ වගේ චේන්ස් ටිච්ච එකකින්. ඒවගේ මේ චේන්ස්ටිච්චකම් නැත්නම් ඉදම් වැල ආරම්භ කරන්නේ ස්ලිප් නට කියන මෙන්න මේ ගැටයෙන්. මේදකඉත්තාම සරලායි චේන්ස්ටිච්ච එකට අපි ෆෞන්ඩේෂන් චේන් ෙලත් කියනවා. සාමාන්‍යෙන් මජික්‍රීං එකකින් පටන්ගන්න අපි රව්මට රවමට ගොතාාගෙනය නිර්මාණ යෙන්නේ බලමුතාහරණ. මේ වගේ බාස්කට් එකක් මේ බාස්කට් එක අඩිය මැදින් තමයි අපිගතන් පටන්ගන්න ඒ පටන්ගන්නේ මැජි්‍රී එකකින් මේ වගේ මලක් තව මේ වගේ අමිගුරමිටෝය එකක් මේක බොහෝ කොටස් මැජික්‍රීන් එකකින් තමයි පටන්ගරගෙන තියන්නේ එතකොට චේන්ස් ටිච්ච එකකින් පටන්ගන්නේ අපි දිගාතට ගොතාගෙනයන් නිර්මාණ උදාහනයක්ක දෙයටට මෙ වගේ ශෝල්ල එකක් පටන්ගන්නන්නේ චේන්ස් ටිච්ච එකකින් එකන්නේ දම්වැලකින් ඊළඟට මේ ආකාර දෙකින් එකකින් පටන්ගත්තු ගිතුමක් සම්පූර්ණ කරන්නේ එකැනි ගොතාගෙන යන්නේ මූලිකෝම මෙන්න මේ ගෙතුන් ක්‍රම හතරෙන් එකක් හෝ කීපයක් යොදාගෙන. මේ ගිතුම් ක්‍රම හතර එකිනිෙකින් වෙනස්ෙන ප්‍රධාන ලක්ෂණය තමයි ගෙතුම උස වෙනස්වීම. මම එකක්ම ප්‍රමාණය දම්වැලගින් ැණ චේන්ස්ටිච්චකින් තමයි මේ ගෙතුම් හතරම පටන්ගත්තේ නමුත් එන්න එන්න ගෙතුමේ උස වැඩිවෙලා තියෙනවා ඔයාලට පේනවා. යම්විදිරටගත්තොත් සිංගලල් ක්‍රශේ හා ඩ ක්‍රෂේ සහ ට්‍රිපල් කෘෂේ තමයි මේ ගෙතුම් ක්‍රම හතර. මම මූලික පාඩම් හයකින් ඔයාලට මේ ගෙතුම් ක්‍රමටික කියල දෙනවා. ඒ වගේම ඒ හැම පාඩමකටම පස්සේ ඒ කියල දීපු ගෙතුම්වර්ගේ භාවිතා කරලා නිර්මාණය කරගන්න පුළුවන් ඔයර් ප්‍රෝජනෝත්තය කියෙලා හිතෙන ලස්සන නිර්මාණයක් ෝ හිපයක් කරගන්න විදිහත් කියල දෙනවා. හයාලත් මේ ්‍රෂ තුම් කලා විග ගන්න කැමති නං චැනෙක සබස්රයිබ් කලලා දිගටම ටැදිිලයින්න කියෙ මත් කරන. දැන් අපි බලමු ක්‍රෘෂේ ගිතුම කාරම්භ කරන්න අපිට අවශ්‍ය කරන ද්‍රෝවමනාද කියලා අපිට අවශ්‍යයි ගෙතුම් කටු අපි මේ ගෙතුම් කටුවල කෘෂේ හෝක්ස් කියලා කියනවා ගිතුම්කට සෙට්ටගක් ගත්ොත් මිලිමි දෙකවගේ පුංචි කටුව ෙන්දලා මිමි අට වගේ ලොකු කටු දක්වා කටු පෙලත්තියෙනවා. ඊරඟට අවශ්‍ය කෘෂයේ යයාන ැනි ගොත්තන නූල් හරි හෙමනක් දමි වවල් කියල හඳුන්වන මෙමේ වර්ගය ඒවගේම මේකටිකෑනෙ ටීෂේට් යන් කියලා ටිකක් මහත ටීෂේට් මටියල්ලිෙගේ පටි මේ ඔක්කොම පොදුවේ හඳුන්වන්නේ කෘෂයේ යන් කියලා. ඒවගේම කතුරක් සහ ලොකු සිදුරක් සැහිතින් දිකටුවක්. දැන් අපි බලමු ඒ ඒ ආන් වර්ගවලට ගැලපෙන ක්‍රෝෂය හුක්ෂේකැන් ගිතුම් කටු මුණවාද කියලා මේ වගේ ගණකමඩු නෝවට මිමිට දෙක්ක තුනවගේ කටු. ගේ වෝල් වලට මි තුනා දේශම්පාහත්තව වගේ කටුත් මෙ වගේ ටීෂර් ට මිලිමහ අට වගේ කටුත් සුදුසුයි. ඔයාලට තනයම ඕනම යානුර්ගේක ගැපෙන ගෙතුම් කටුතු තෝරගන්න විදිහ ම ගොත්තන අතරදිි පෙනල දෙන්න. අපිහෙනම් බලමොඔබේ පලවෙනි ගෙතුම් පාඩම මේ පාඩමේද අපි මුලිින් ඉගෙන ගන්න ගෙතුමක් ආරම්භ කරන විදිහ ස්ලි් නොට් එහමලටත් න ස්ලිප්ස් ටිච් කියලත් හඳුන්නනවා මේ වරහන්ඇතල් මම දාලාති එන්නේෙ ඒ කෙතුම් වර්ගේ හඳුන්වන කෙටිය එතුම මේ කටියයතුම් ඔයාලට වැදගත්වෙන්නේ මෙහෙමයි. කිසියම් නිර්මාණයක් කරගන්න කොට ඒ ගෙතුම් රටව වීඩියෝ එකින් හෝ කවුරුහරි කරනවා බලමින් හෝ කරන්නවශ්‍යවෙන්නේ නෑ ඉදිරයේදිී ටෙකක් පුරුදු වෙනකොට ඔලට සටහනක් දාගන්නේ කැනෙ ලියාගන්න පුළුවන්. එ ලියාගනි දිභාවිතා කරන්නේ මේ කෙටියයතුුම් අපේවට ක්‍රෝෂය ඇබ්‍රිවේශන්ස් කෙරකේෙන මේ වච්චන මේ ගෙතුම් ක්‍රමවල නම් කෙටියේදුම මෙහෙම අලාට හු ැතිවුණට කලබල වෙන්න එපා ආයසයෙන් මතගතියා ගන්න උත්සාහ කරන්නත් අවශ්‍ය නෑ ඉදිරි පාඩම් කරගෙන යනකොට බේට මත හිටිනවා. ස්ිලිප්නොට්කින් පස්ස අපප ඉගෙන ගන්නවා චේන්ස්ටිච් එක ගොතන විදිහ ඉට පසය අප ඉගෙන ගන්නවා ගෙතුමක් අවසාන කරන විදිහ. අපි දැම් බලමු ස්ලිප් නොට් එක ගොතා ගන්න විදිහ. මතෙන්නේ අරගෙනනතියෙනව තරමක් ගණකම යාන්න වර්ගයක් මම කලින්පෙන්න්නපු වී ස්ප්‍රෑන්් එකේ යාන්න හෙමලත්නම් වූල් තමයි අරර්ගත්ත. ඒවගේෙන් මිලිමීට පහයිදශමු පහා ක්‍රෂයහොක් එක තමයිම පාවිච්චි කරන්නේ ගනකම යාන්න එකක් එක් ලොක ගෙතුම් කටුවක් ගත්තේ යාලට ගෙතුම විශාලව පැහැදිලි පෙන්නෝ නිසා. ස්ලිප්නොට් එක ගෙතුම් කටුවක් භාවිතා නොකර අතින් ගොතා ගන්නත් පුුවන් ම මුොලින්ම කියලදන්නේ ගිතුම් කටුවක් භාවි නොක ස්ලිප්නොට්ක් ගොතා ගන්න විද. විදිහයට යන්නේක අරගෙන යන්න එකේ නිදහස් කෙලවර යටට හිටින විදිහට මේ වගේ ලූප් එකක් හෙමනැත්නම් මුදුවක් හදාගන්නවැර පැහැදිලෝ පේනව ඇති මේ ලූප එක විදිහ දැන් ලූප් එක ඇත්තුළෙෙන් අනිත්තතේ මාපටඇංගිල්ලත් දබරගිල්ලද්දාලා මේ ලූප් එක වූල් බෝලි පැත්තෙ තියෙන නූල් කොටස මේ විදිහට ඇගිල්ලි පටලවල ලූප එක ඇතුළෙෙන් අරගන්න ඕනි ඊට පස්සේ යාන්න එක නිදහස් කෙලවර මේ විදිහට ඇත්දම තදට ගැටයක් හැදෙනවා. දැන් යානෙකේ වර්බෝලි පැත්තෙ කෙලවර මෙහිම ඇද්දම මේ අලුතින් හැනු ලූපක පුංචි කරගන්න පුළුවන් මෙක තමයි ස්ලිප්නොට් එක. දැ මේ හගතතු ස්ලි්නොට් එකේ ලූප එක ඇතුලෙන් මේ විදිහයට ගෙතුම් කටුව දාලා මෙන මේ විදිහට ස්ලිප්නොට් එක තද කරගන්න පුළුවන්. ඊළන්ට බලමු ගෙතුම් කටුවෙන් ස්ලිප්නෝට එක කරගන්න විදිහ. මුලින්ම්ම, මේ විදිහට ඇගිලි දෙකටේ යන්නේෙ කොත්තා ගන්නෝනි දෙවෙනි රවමෝතන්නේ මෙහෙම යන්නෙ ක්‍රස්සෙන විදිහට ඉන් පස්සේ මේ විදිහට නූල්පොටල් දෙක එකතු කරලා පලවෙනිසා හතරවන ඇගිලි දෙකින් නෝල් දෙකල්ලගෙන පස්සේ ගිතුම් කටුවෙන් මේ විදිට ඇත්තුළෙන් තියෙන නූල් පොට ඇදලා අරගෙන මේ විදිහට කරකවලා ලූප් එකක් හදාගන්නෝ දැන් ඇගිලි දෙක මේ විදිහට ඉවතට අරගෙන ල් පටවල් දෙක ඇදලා ගැටේ අද කරගන්නවා මේ විදිහට වල් බෝලි පැත්ේ තියෙන නූලෙෙන් ඇදලා ලූප් එක පුංචි කරගන්නවා ස්ලිප් නොට් එකෙන් අපේ යාන්න එක ක්‍රෂයහුක්ක එකට සම්බන්ධ කරගත්තට පස්සේ අපිට චේන්ස් ටිච්චක ගොතාගෙන යන්න පුළුවන් ගොතන පටන්ගන්න කලින් යාන්න එක සහ ක්‍රෘෂයහුක්ක එක හරියට අල්ලගන්න ඕනි යාන්න එක මෙන්න මේ විදිහට හත්තර පහ ඇගිලිය අතරින් දාලා මෙහෙම පටලෝගන්නවා ඉන් පස්සේ දෙක්ක තුන ඇගිලි අතරරිනුත් නැවත නූලයාවල මෙහෙම පටලෝගන්නෝ මොකද නිවැරදි ලස්සන ගෙතුමකට යාන්න එකක යම් කිසි ආතතියකයකැන්නේ යාන්නෙක තරමක් ඇදිල තියෙන්න්න ඕනිේ. වලට පේනව ඇති මේ යාන්නෙක ටිකක් ඇදිල තියෙනවා. දැන් මෙහෙම යාන්නේෙක අත්තේ පටලෝ ගත්තට පස්සේ ගොතතාගෙන යනකොට යාන්නේ එක ඇදළ ගන්න මෙෙනම විදිහට ඇගලිටික ටික් විධපුහම හරරි බානය යාන්න එක ඇදිලනවා. දැන් යාන්නේක අතේ මෙහෙම පටලෝගත්තට පස්සේ අපේ ගිතුම මහපට ඇගිල්ල සහ මැද ඇගිල්ල පලවෙනි සහ තුංග නැංගිල්ල ආධාරයෙන් ගිතුම් කටුව ලඟින් අල්ලගන්න ඕනි මෙම ඊළඟට ලූප් එක ගිතුම් කටුව මේ පැතලි කොටසත් මේ හීනි කොටසත් අතර තියෙන මේ සිලිින්ඩරාකාර කොටසේ තියෙන්න ඕනඒවගේ මනිත් අත් තඒ පළිවිනිසා දෙවැෙනයන්ගිරි දෙකෙන් ගෙතුම් කටුවේ මේ පැතලි කොටසල් ගත්තම පිට ගෙතුම් කටු හසරවන් ඉතාන් පහසුයි දැන් මෙහෙම ගෙතුම් කටුවේ ආන්නික පටලවලා වටයක් මේ විදිහට කරකවලා මේ විදිහට මේ ලූප්ප එක ඇතුළෙන් ඇදලා තවත් ලූප්ප එකක් හදාගන්නවා. එහැම ගෙතුමකදිම අලුත් ලූප් එකක අරම කලින්කේපො විදියට ගෙතුම් කොට මේ කොටසට අරගෙන හැම ලූප්ප එකක්ම එකම විශාලත්වයෙන් හදාගන්න ඕනේ. අයිත් බලන තව දම්වැල් පුරුගක් ගොතනවා තවත් දම්වල පුුක් මේ විදිහයට ගොතා ගත්ත හැකි මේ විදිහෙට දම්වල අපිට අවශ්‍ය දිගට ගොතාගන්න පුළුවන්. මෙන් මේ විදිහට තමයි චේන්ස්ට්‍රිච්චක ගොතා ගන්නේ. මම ගෙතුම වඩා පැහැදිිවෙන්න තම මිලිමිට පහයි දශම පහක්‍රෂයහුක්ක එක ගත්තේ වල පේනවා ඇති දම්වැි පුරුක් තරමක් විශාලායහි දැස් තින ගතියක් පේන ඇති. බලු මේ ගතුම මලිමිට හතරයි දශම පහේ ක්‍රෂයහුක්කින් ගෙතුවන් පේනවිදිහ. බලන්න දැන් දම්වැල් පුරුක් විශාලත්වයෙන් අඩුයි ගෙතුම නීට් මම ඇලට කිව්වා පිභාවිතා කරන්නේ ආනුවර්ගයට ගැලපෙන ක්‍රෂයහුක්ක තෝරගන්න විදිී කියලදෙනවා කියලා ඊට කලින් අපි බලලෑමු ගෙතුම කවසන් කරන විදිහ. චේන්ස්ටිච්චක විතරක් නෙවෙේ ඕනෑම ගෙතුම කවසන් කරන විදිහ මේක තමයි. අපිට අවශ්‍ය දම්වල් පුරුග්ා ගතල වරුනාාට පස්සේ. ඩිපුර එක දම්වවැල් පුරුක් ගොතා ගන්නවා එකඇන්න අපිට අවශ්‍ය පුරුක්්තහයක් නම් එකොළහක් ගොතන. මොකද අවසාන පුරු කපි ගැටයක් විදිහට ඇදර තොද කරනවා. ඉට පස්සේ මේ විදිහට ගෙතුම් කටුවන් මේ ලූප්ප එක ඇදලා විශාල කරනවා අඟල් දෙකක් තුනක් වෙතර දිගට අදින්නඕනි ඉන් පස්සේ කටුවායින් කරලා කතුරකින් ලූප්ප එකේ මුදුන්න මේ විදිහයට කපාගන්න ඕනි. ඉන් පස්සේ වල් බෝලයට සම්බන්ධයාන්න එක ඇදලා ඉවත් කරනවා ඉතිරියාන් කොටස ඉතා හොඳින් නැදලා මේ විදිහර තද කරනවා මේ ගැටි ඉතා හොඳින් තද කල නැත් නම් දම්වල අපහුලෙහිගෙන යන්න පුළුවන්. දැන් අපි බලමු යාණ එකකට නිවැරදි ක්‍රෘෂය හක්කයක තෝරගන්න විදිහ ඔයාලට පේනව ඇති මොම එකම යාන්නකින් කෘෂය හුක්ෂේ ගැන ගිතුම් කටු හතරකින් දම්වල් හතරක් ගොතලතියනවා. මිල්මිට හයේ කටුවෙන් ගොතකපු දම්වල ලිහිල් හිදැස් අහිතයි. පහයි දශම පහහිකටුවෙන්ගතපු දම්වවැල ඊට වඩා තරමක් තදයි නමුත් හිදෙස්ස හිතයි. මිමි හරයි දශම පහේකටුවෙන්ගොතපු දම්වල තමයි වඩාත්මනීට දම්වල ඇදෙන සුළුයි හිදැස් පේන්න නෑ දැන් ඒයානෙකම මලිම තුනා දශම පහේකටුවෙන් ගෙතුවම හිදැස් නැහැ නමුත් ගෙතුමු තද වැඩි කලින් දම්වල් තරම් නම් මෙශීලී නෑ. දම්වැල යටින් ඇල්ලුුව අම උඩකොටස දුන්නක් වගේ නැමෙනවා. කඩන් වැටින ගති අඩු ඒගන්නේ ගෙතුම තද වැඩි. එයනෝ බැලෝම අපිට පේනවා මේ ආනකට සුදුසුම මිලිම හත්රය දශම පහේ ගෙතුම් කටුව. යාලටත් කරන්න තියන්නේ මේ වගේම තමුන් පාවිච්ච කනන්නේ යාන්නකට සුදුසුයි කල පෙනෙන ගෙතුම් කටුවෙනුත් ඊට තර්මක් විශාල වගේම කුඩා ගෙතුම් කටුවලිනු දම්වැල් පුඩුක් කීපයක් ගොතර බලන් හිදැස් නැත්ති ඒ වගේම වඩාම නම්වශී දම්වැල ගොතා ගන්න පුළන් ගෙතුම් කටුව තමයි සදුසම ගිතුම්කටුව නොයාල් අටම තමන් පාච්චි කන යාන්නෙට සුදුස ගෙතුම් කටු තෝරගන්න පුළුවන් ඇතිකෙන මහිතෙනවා ඉතින් අධිගන ගත් චේන්ස්ටිච්ච එක භවිතා කරලා මම කරපු මෙන්නම මාලේ සහ බ්‍රේස් රට්ට එකත් ඒ වගේ මෙ මේ බ්‍රේස් රට් එකත් කරන විදිහ ම ඊළඟ වීඩියෝකෙන් ආර කියලදෙනවා ඉතින් අලුතිෙන් ක්‍රෂය කිතුම් කලා විගෙනගන්න යාල්ට මේ වඩියක ප්‍රයෝජනවත් කියලා හිතුන නම් චැනල්ල එක සබස්ක්‍රයිබ් කරන්න ලඟම තිය බෙල්යින්න එකත් කලික් කරන්න තකොටම ලුත් වඩිය එක කප්ලෝඩ් ක හම ලට නොටිකෂන්ක දැගන්න ලබයි. ඉතින් ම හිත්තනවාද පාඩමි කිය දීපු දේවල් පහැදිලි ඇති කියලා පැදිරි දෙයක් තියෙනවානම් කමෙන්ට කරගෙන යන්න එනම් විඩෝග නැරම්ඹවාට ස්තතුති.